දවසක් වෙන්නට කියලා හදවතින් ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී මං ආසයි ඔබ වරගෙන යන්නට ජීවිතේ පුංචි අත්දැකීමකට. අපි හැමෝම වාහනවල ගිහින් තියෙනවනේ. වාහනේ යනකොට සමහර අය ඉස්සරහා සීට් එකේ ඉඳගෙන යනවා, ඩ්‍රයිවිං සීට් එකේ ඉඳගෙන යනවා. ඩ්‍රයිව් කරන කෙනා, රියදුරු මහත්තයා හරි නෝනා හරි වාහනේ පදවන කෙනා. ඒ වගේම තමයි පැසෙන්ජර් සීට් එකේ පිටිපස්සේ ඉඳගෙන යන අයත් ඉන්නවා. අපි කල්පනා කළ බැලුවොත් පැසෙන්ජර් සීට් එකේ ඇඳගෙන යන ඉඳගෙන යන අය ගැන කල්පනා කරොත් එයාලා හරි රිලැක්ස්. ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ෆෝන් කරන්න පුළුවන් කැමතිනම්. කැමතිනම් නිදිය ගන්න පුළුවන්. කැමතිනම් කන්න පුළුවන්. කැමතිනම් බොන්න පුළුවන්. කැමතිනම් වටපිට බල බල ඉන්න පුළුවන්. කැමතිනම් හොඳට සින්දුවක් කියාගෙන හොඳට එන්ජොයි කරන්න පුළුවන්. කැමති දෙයක් හිතන්නට පුළුවන්. පොතක් පතක් කියවන්න පුළුවන්. කොච්චර දේවල් කරන්න පුළුවන්ද පැසෙන්ජර් සීට් එකේ ඉන්න පුද්ගලයාට. නිකම්ම හිතලා බලන්න, ඩ්‍රයිවිං සීටේ ඉන්න කෙනා ඒ දේ කරන්න ගියොත් මොන වගේ දෙයක් වෙයිද? එහෙමනම් ඇක්සිඩන්ට් එකක් වෙනවමයි. ඉතින් ඒක නිසා මොනවද කරන්නේ? රියදුරු මහත්තයා හරි නෝනා හරි හැම වෙලාවෙම ෆෝකස් කරගන්න, නිකන් ජීවි අරමුණක් කරා යන්නට නිරන්තරයෙන්ම වටපිටාව ගැන හොඳ අවබෝධයක් තියෙන පුද්ගලෙක් බවට පත් වෙන්නට ඕනේ. එහෙම වුණොත් විතරයි ඒ පුද්ගලයාට ඩ්‍රයිව් කරගෙන රථයේ පදවගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. එයා ඩිස්ට්‍රැක්ට් වුණොත් මොකද වෙන්නේ? එයාගේ මනස එහෙට මෙහෙට යන්නට පටන් ගත්තොත් මොකද වෙන්නේ? ඒකින් ලොකු හානියක් සිදු වෙන්නට පුළුවන්. එහෙමනම් රත්තරන් අම්මතාත්තේ දුවේ පුතේ, අපි හැමෝටම ජීවිතේ ලොකු චැලෙන්ජ් එකක් තියෙනවා. ඒ තමයි පිටිපස්සේ ඉඳගෙන යන්නට නෙමෙයි, පිටිපස්සේ ඕනම කෙනෙකුට ඉඳගෙන යන්නට පුළුවන්. ලයිසන්ස් තියෙන කෙනෙකුට ඉඳගෙන යන්නත් පුළුවන්, ලයිසන්ස් නැති කෙනෙකුට යන්න පුළුවන්, පොඩි ළමයෙකුට යන්න පුළුවන්, වයසක කෙනෙකුට යන්න පුළුවන්, ඕනම කෙනෙකුට පැසෙන්ජර් වගේ ඉඳගෙන යන්නට පුළුවන්. මොනතරම් එහෙමත අසනීප වෙන්නට පුළුවන්, මානසික තත්ත්වෙන් පල්නෑ වෙන්න පුළුවන්, ඕනම කෙනෙකුට පිටිපස්සේ යන්න පුළුවන්. නමුත් ඉස්සරහ සීට් එකේ යනකොට ඉතාමත් අත්‍යවශ්‍ය කරුණු කාරණා කීපයක් තියෙනවා. ඩිස්ට්‍රැක්ට් නොවි ඉස්සරහට යන්නට පුළුවන් හැකියාව. ඉතින් එහෙමනම් රත්තරන් අම්මිතාටි දීපදේ, අද අපිට තියෙන අභියෝගය තමයි අපි හැමෝටම අපේ ජීවිතේ නැමැති කාර් එකේ අපිට යන්නට තියෙනවා. මෙන්න මේ ජීවිතේ නැමැති කාර් එකේ අපි යනකොට අපි ඉඳගන්නට ඕනි පැසෙන්ජර් සීට් එකේ නෙමෙයි, ඩ්‍රයිවිං සීට් එකේ අපි ඉඳගන්නට. ඉඳගෙන ජීවිතේ කෙරෙහි අර වාහනේ පදවනවා වගේ අපේ ජීවිතයේ සුඛානම ජීවිතයේ ස්ටියරින් වීල් එක අපි හරි කල්පනාවෙන් මෙන්න මේ කරගෙන යන්න තෝරේ. ඔය යන ගමනේදී අපිට සමහර වෙලාවට කල ලයිට්ස් මුණ ගැහෙනවා. ඒතකොට කල ලයිට්ස් වලට අපි සංවේදී වෙන්නට තියෙනවා. ඒවා කීකරු වෙන්නට තියෙනවා. ඒ වගේම තමයි අපිට ඕවර්ටේක් කරන්නට තියෙනවා. සමහර වෙලාවට හයියෙන් යන්නට පුළුවන්. තව සමහර අයට සමහර වෙලාවට අපි හිමින් යන්නට සිදු වෙනවා. මෙන්න මේ වගේ රත්තරන් අම්මිතාගේ දේපුදේ නොයෙකුත් නොයෙකුත් දේවල් කරන්නට තියෙන ඒ කර්තව්‍යෙදී අපේ ජීවිතේත් එහෙමනම් අපි ඩ්‍රයිවිං සීට් එකේ ඉඳගන්නකොට සමහර වෙලාවට හරි කාම් ක්වයට් අපි නිහඬව අපිට ලස්සන අපේ වැඩේ කරගෙන යන්න පුළුවන්. සමහර වෙලාවට පොඩ්ඩක් ශබ්ද කරන්නවා, හරි වාහනේ හෝන් ගන්නවා වගේ අපේ ජීවිතය තුළ පොඩි පොඩි ශබ්ද කිරීම සිදු වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි අපි සමහර වෙලාවට ජීවිතේ ඕවර්ටේක් කරගෙන යනවා. අපිත් එක්කම ජීවත් වෙන පුද්ගලයෝ හිමින් යනවා නම් අපිට හිමින් ගිහින් හරියන්නේ නැහැ. එහෙනම් අපි චුට්ටක් වැඩියෙන් යන්නට ඕනි, හයියෙන් යන්නට ඕනි, ජීවයක් ජාවයක් ඇතුව යන්නට ඕනි. අන්න ඒ මොහොතවලදී අපි ඕවර්ටේක් කරන්නට යන ජීවිතේ. ඒ වගේම තමයි රත්නම් අම්මිදාගේ පුතේ, සමහර වෙලාවට අපිට ටිකක් හයියෙන් යන්න සිදෙනවා. උදේට පැහැදිලි පාරක් හම්බුනම කඩාගෙන බිඳගෙන යනවා වගේ අපේ ජීවිතයේ අපේ ජීවිතය තමයි කඩාගෙන බිඳගෙන යන්න පුළුවන් විදියට හොඳ ස්පීඩ් එකක් හොඳ ජවයක් ජීවිතේ ලැබෙන මොහොතවල තියෙනවා. ඉතින් එහෙමනම් අපි මෙන්න මේ දේෙන් අපේ ජීවිතයට ඉගෙන ගමු රත්තරන් අම්මිලාගේ දේපතේ. මොකද ඒ දේ ඉගෙන ගැනීම තුළ අපිට අපේ ජීවිතයේ සාර්ථකත්වය හදවතට සාමයෙන් ප්‍රීතිය කියන එක අත්කර ගන්නට ඒක මේන්ටේන් කරගන්නට අපිට හැකියාවක් ලැබෙනවා. අදත් හිතත් හැමදාමත් ඔබට ඒ වාසනාව උදා වෙනද කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. සිල් දෙනාට ජේසුස් කිරි පිහිටයි.